මම හිතන්නේ මගෙන් වැඩිපුරම බැනුම් ඇහුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා මම නම කී කී බැන්න පහුගිය කාලේ. හේතුව පාර්ලිමේන්තුව තුල අපි ගිහිල්ලා ඉල්ලීම් කරා. ඒ කියන්නේ අපි ඒ අයව මුණ ගැහිලා ඉල්ලීම් කරද්දිත් මේක බාරගන්න කියලා. එතුමල බාරගන්න බෑ කියපු වෙලාවේ අපි හිතුවා බාරගන්න බෑ කිව්වේ මේ රටේ ජනතාව වෙනුවෙන් උන්ට පෙනී හිටින්න බැරි කම නිසා කියලා. නමුත් මම අද විශ්වාස කරනවා එතුමා බාරගත්තේ නැත්තේ මේ පල් හොරුන් එක්ක එතුමාට හිටගන්න බැරි වෙන නිසා කියන එක. ඉතින් මම විශ්වාස කරන ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ දැනුත් මං කියනවා දේශපාලනය කරන්නට සනත් නිශාන්තලා ජොන්සන් ප්‍රනාන්දුලා පාර්ලිමේන්තුවේ කුඩු කරපු මිරිස් කුඩු ගහපු මිනි මරලා චෝදනා තියන අයට මැති ඇමතිකම් දරන්නට පුළුවන් නම් ඒ වගේම පොහොර වලින් හොරා කාලා කොමිස් මුදල් අරගෙන ආපහු ඒ සල්ලි මෙච්චර රට අගාධයේදී රිටර්න් කරන්න පුළුවන් වෙච්ච අයට මැති ඇමතිකම් දරන්න පුළුවන් නම් මේ රටට ආදරේ වෙච්ච මට ඕන තැනක හිටගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. හැබැයි මම මේ වෙලාවේ කියන්නේ මොනේ පවතින ආණ්ඩුවෙන් නම් මට බොහොම රහසිගත ඉල්ලීමක් ඉල්ලුවා. ලොකු මුදල් ටිකක් දෙන්නම් ඇවිල්ලා ඉඳ ගන්නවද අපිත් එක්ක කියලා ඉල්ලීමක් ආවා. මං කැමති නෑ මේ වෙලාවේ ඒක ප්‍රකාශ කරන්න. ඒ කවුද කින්ද මන්ද කියලා නම් ගම්. හැබැයි මගේ එකම උත්තරේ උනේ ඒ අයගේ බෝට්ටුවට මම වැටෙන්නේ නෑ. සල්ලි කෝටි ගණන් අරගෙන මගේ සුඛ විහරණය වෙනුවෙන් මම වැඩ කරනවා නම් අරගලේ මේට බොහෝ කාලයකට ඉස්සෙල්ලා මම පාවල දීලා ගිහිල්ලා. හැබැයි මං එහෙම කළේ නැහැ. හැබැයි හෙට දවසේ කොතනක හරි අරගලේ අරමුණු ඉටු කරන කෙනෙක් එක්ක අරගලේ අරමුණු ඉටු කරන කණ්ඩායමක් එක්ක ඔව් මං හිට ගන්නවා. ඒ ඇරුණාම ඒවට විරුද්ධව යන අරගලේ හෙලා දකින අරගලේ මිනිස්සුන් අල්ලලා අතනං උඩ අරගෙන හිර කරන්න ඕනේ කියලා ඔය මම ඇතුළේ ඉන්න කොටත් බලපෑම් කරා කියන කාලකන්ණි වෙනුවෙන් ඔහොම නෙමෙයි කෝටි ගණන් මාව නෑව්වත් මං හිටගන්නේ නැහැ.